අද වෙන විට රට පුරා ඉතාමත්ම ශීඝ්‍රයෙන් මේ පාන් බර අඩුයි කියලා විශාල ප්‍රචාරයක් ප්‍රචාර වෙනවා. ඒත් එක්කම පාරිභෝගික අධිකාරියට මේ පිළිබඳව පැමිණිලි ලැබුණා. අපි දැක්කා මාධ්‍ය හරහා විශේෂයෙන්ම පුජ්‍යලින් කීප දෙනෙක් අඩු බර පාන් ගෙනල්ලා කපලා පෙන්නලා පාරිභෝගික අධිකාරියත් අපහසුතාවට පත් වෙන ආකාරයෙන් කටයුතු කරා අපි දැක්කා. ඉතින් අපි ඒක හන්දා අපිට කියන්න තියෙන්නේ අද වෙනකොට විශේෂයෙන්ම ලංකාවේ බේකරි කර්මාන්තයේ ඉතාමත්ම අර්බුදකාරී තත්ත්වයක තමයි තියෙන්නේ. අද වෙනකොට මේ පිටිමිල අඩු නායයි ප්‍රචාරය වීමත් සමගම ඉතාමත්ම අසාධාරණ ලෙස බේකිරීමයට පහර වදිමින් සිටිනවා. ඒට හේතුව නම් අපිට කියන්න තියෙන්නේ අපි අවධාරණයෙන් කියන අනිවාර්යයෙන්ම අපි මේ පාන් මිලිය සංශෝධනයක් කළා තියෙන්නේ අවසන් වරට 2022 ජූලි මාසේ ඒ පිටිකිල රුපියල් 270ක් වුණාම එදායින් පසු කිසිම සංශෝධනයක් අපි කළා නැහැ. අද වෙනකොට විශාල ආන්දෝලනයක් පවතිනවා මේ අඩු බර පාන් පිළිබඳව. ඒක පිළිබඳව අපේ සංගමයේ මතය නම් අපි කියන්නේ අනිවාර්යයෙන්ම ලංකාවේ පාන් ගෙඩියක් හදලා විකුණනවා නම් ඒකේ බර අනිවාර්යයෙන්ම 450ක් වෙන්න ඕන. ඊට වඩා අඩුවෙන් විකුණනම් ඒක නීති විරෝධී. ඒක අනිවාර්යයෙන්ම පාරිභෝගික අධිකාරිය වැටලීම් සිද්ධ කළා. ඒක සොයා බලලා මහජනතාවට සාධාරණයේ ඉෂ්ට කරනවට අපේ කිසිම අකමැත්තක් නැහැ. මේ විශේෂයෙන්ම අඩු බර පාන් හදන්න පෙළඹිලා තියෙන එකම හේතුව තමයි පසුගියදා රුපියල් 420ට පිටිකිලෝ එක ගියා. අනිකුත් සියලුම් දමුදව 100%කින් මිල වැඩි වුණා. ඒත් එක මේ කර්මාන්තය කරගෙන යන්න බැරුණා. මම අපි කියන්නේ නියමිත බරට රටේ නීතියට අනුකූලව නියමිත බරට පාන් හදලා 190නේ 250ට හරි නැ විකුණන්න. අපි කියන්නේ ඒක තමයි Tamanට පුළුවන් මිලට විකුණන්න ඕන. හැබැයි දැන් මේ අවස්ථාවේදී අඩු බර පාන් හදලා ඒ මිලට විකුණන්න එක අසාධාරණ. මේ වෙනකොට පිටිකිලෝ එකක් 290 දක්වා මිල පල්ලෙහාට ඇවිල්ලා තියෙනවා. මේ අවස්ථාවේදී ඉතාමත්ම අඩු බර පාන් හදලා උඹ කරනවා නම් ඒක ගසා කෑමක්. ඒත් එකම අපි රජයෙන් සිටින මේ වැටලීම් සිද්ධ කරා කියලා මේකට විසඳුමක් වෙන්නේ නැහැ. මේ බේකරි හිමියන් තියෙන ප්‍රශ්න පිළිබඳව සාවධානව ඇහුම්කන් දීලා මේවට අවධානය යොමු කළා. මේ බේකරි හිමියන්ගේ තියෙන ප්‍රශ්න වලට විසඳුම් සොයන්න ඉදිරිපත් වෙන්න කියලා අපි ඉල්ලා සිටිනවා.